ගරු ස්වාමින් වහන්ස, රුක්ෂවලට අධිගෘහිත දේවතාවරු ගස් කැපීම නිසා මිනිසුන් සමග උරණවනවද? අනිවාර්යයෙන්ම මේ රටේ සිද්ධ වෙන්නා වූ මේ මහා සංවර්ධන ක්‍රියාවන් තුලදී අප්‍රමාණ දේව විමානයන් දෙවියන්ගේ විමාන විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක දිව්‍යාංගනාවක් කියලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් මගේ වාසභවනේ කඩලා විනාශ කළා කියලා. මොකද ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ගස් කපනවා. මේ නීති පනවල තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා ගස් කැපුවා, ගස් කපලා කුටි හැදුවා. නමුත් ඒ දිව්‍යාංගනාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවලා ස්වාමින් වහන්සේලාට ගස් කැපීම් තහනම් කරන්නේ. ගහක කොළයක්වත් උපසම්පදා භික්ෂුවකට කඩන්නේ බැහැ, කැඩුවොත් ඒක ඇවතක්. තේන්න. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිද්ධින් සිද්ධ වුණා. සමහර දෙවිවරු අඬාඬා දිව්‍යාංගනාව අඬාඬා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වේ අවස්ථා තියෙනවා, මගේ වාසභවනය ආවල් ස්වාමින් වහන්සේලා කඩලා දැම්ම කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෝනා, මේ ගහට අධිගෘහිත දෙවියෙක් ඉන්නවා කියලා. මේ පොත්තට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ මුලට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ එළයට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ කොළයට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ දල්ලට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. ඵලයට අධිගෘහිත දෙවිවරු ඉන්නවා කියලා. මොකද පෙර ජීවිතවල අපි ඒවා වඩලා ඒවා කෙරේ තෘෂ්ණාව ඇති කරගෙන මැරුණොත් ඊට අදාළ මේ තැන්වල ඉපදෙනවා. දැන් අපි කොහොම වඩු මහත් එක්ක ඉන්නවා කියලා. ඒ වඩු මහත්යා නිරේතුරුවම ගහේ අරටුව උපාදානය කරගෙන තමයි ජීවත් වෙන්නේ. එන්න. ඒ අරටුවමයි හොයාගෙන යන්නේ. ගස් කපන කෙනෙක් ඉන්නවා නම් ඒ අරටුවම තියෙන ගසමයි හොයාගෙන යන්නේ. මැරෙන වෙලාවේ මේ උපාදානයන් සකස් වුණොත් එයා ගහේ අරටුවට අධිග්‍රහිත දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා කියන්නේ. ඒතකොට සමහරව ඉන්නවා ඒගොල්ල මුළු ජීවිත කාලෙම කරන්නේ මොකද? ගහේ පොතු ගලවලා විකුණනවා. නැත්නම් ගහේ මුල් ගලවලා විකුණනවා. තේන්න. ඖෂධ උදෙසා, බෙහෙත් උදෙසා මේවා විකුණනවා. ඉතින් මැරෙන වෙලාවේ මේවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් එයා මුලට අධිග්‍රහිත දෙවියෙක් වෙලා උපදිනවා කියන පොත්තට අධිගෘහිත දෙවියෙක් වෙලා උපදිනවා කියන. මේක මහත් එක් ජීවත් වුණා යා පන්සල් ගියේ සිල්පද එච්චර ගරුකොලේ නැහැ. නමුත් එයාගේ ජීවිතේ එකම සතුට එකම විනෝදාංශය තමයි මල්ලිටෝනික. වෙන දෙයක් නෙමෙයි. මල්ම තමයි යා ඒක ඒ වෙනුවෙන්ම තමයි උපාදානය සකස් කරගෙන හිටියේ. මේ මහත්යා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. මරණට පස්සේ යා ඒ මල්වත්තේම අර කහපාට ඩාස් පෙටිය මලක් උපාදානය කරගත්ත පුංචි දෙවියෙක් බවට පත් වෙලා තියෙනවා. එයි මැරෙන වෙලාවේ මල්වත්ත කෙරේ තමයි උපාදානය සකස් කරගත්තා. තේරෙනවද? ඒ නිසා වර්තමානයේ යමෙක් කොනෑවට වැඩිය අපි කාන්තා පක්ෂයේ විශේෂයෙන්ම මල්ගස් වලට ගොඩක් කැමතියි. නේද? පෝච්චි වල හිටවල සමහරු S2 වගේ මල් ගහක් ආරක්ෂා කරගන්න. තේරෙනවද? ඕන දෙයක් gedara දෙනවා. නමුත් කවදාකවත් මලක් දෙන්නේ නැහැ, මල් පැලයක් දෙන්නේ. ඒ තරමට මේවා උපාදානය කරගැනීම. මෙවැනි උපාදාන හරිම බලවත් අනුතුරුදායකයි. තේන්න. මොකද මැරෙන වෙලාවේ මේවා කෙරේ උපාදානයේ තෘෂ්ණාව සකස් වුණොත් තමන්ගේ මල්වත්තේම මල් පෝච්චියක පුංචි ආලෝකමත් දෙවියෙක් වෙලා උපත්ති සකස් කරගන්න පුළුවන්. තේන්න. ඒ නිසා නිරේතුරුවම නොනා සංවර්ධන ක්‍රියාවලියේදී මේ විනාශ වෙන්නා වූ මහා ශාකයන් කුඩා ශාකයන් නිසා අප්‍රමාණ දෙවිවරුන්ට තමන්ගේ නිජබින් අහිමි වෙනවා. නිජබින් අහිමි වෙන දෙවිවරු තුල මොකක්ද සකස් වෙන්නේ? ද්වේෂය, ක්‍රෝධය, වෛරයමයි. තේන්න. එනිසා දෙවියන්ගේ ආශිර්වාදය නෙමෙයි මිනිස්සෙන්ට හිමි වෙන්නේ. දෙවියන්ගේ ද්වේෂයයි වෛරයයි ක්‍රෝධයයි හිමි වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියේ නිසා දෙවියෝ දිව්‍යාංගනා වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න කියලා විසඳගත්තා. නමුත් අද ඒ දෙවියන්ට එහෙම කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ වාස භූමි අහිම වෙන දෙවියන් දිව්‍යාංගනාවන් ද්වේෂය, වෛරය, ක්‍රෝධය වඩමින්ම අපේ සමාජය තුළම ජීවත් වෙනවා. තේන්න. ඒ ද්වේෂයේ වෛරයේ ප්‍රතිඵල වෙන්න පුළුවන් සමාජයේ නිරේතුරුවම දුසිල්වත්භාවයට පත්වෙන ස්වභාවයට සමාජය යොමු කරන්නේ. තේන්න. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ ලෝක ස්වභාවයන් ධර්මානුකූලව ගලප ගන්න. නමුත් සංවර්ධනයේ කියන කාරණේ නවතන්නත් බෑ. තේරෙනවද? අපි නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මෙවැනි ධර්මයකුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන තියෙනවා කියන කාරණේ දකින්න.